පහුගිය ඉරිදා මහවැසි රටපුරා පෝස්ටරයක් අලවා තිබුණි. පෝස්ටරේ තිබුණේ ඉන්දියා අගමැති මෝඩි සහ මෛත්‍රීපාල සමීපව ඉන්න ඡායාරූපයකි. එහි සටහන්ව තිබුණේ මිත්‍රත්වය ගැනයි. මෝඩිගේ සංචාරයේ තම වාසියට හරවා ගන්න මෛත්‍රීවාදීන් හිතුවා විය හැකිය. ඊට පෙර මෝඩි දියුරුම් දෙන අවස්ථාවට සහභාගී වීමට ඉන්දියාවට ගිය මෛත්‍රී මෝඩි තමව වාහනය අසරටම ගෙනවිත් ඇරලන පින්තූරයක් මාධ්‍යයට නිකුත් කර තිබුණි. එය නිකුත් කර තිබුණේද මෝඩි ඉන්නේ තමන් සමග බව පෙන්වීමට විය යුතුය. එම මිත්‍රකම තවත් ලොකුවට පෙන්වන්න මෛත්‍රී වැස්ස වෙලාවේ මෝඩිට කුඩය ඇල්ලුවේය. ඊට එරෙහිව සමාජ මාධ්‍යවලින් ප්‍රහාර එල්ලවුවද මෛත්‍රීට ඕමනා වූයේ තමන් සහ මෝඩි අතර පෞද්ගලික සම්බන්ධතාවයක් ඇති බව පෙන්වන්නටය. මෝඩි පැය කිහිපයකට ලංකාවට ආ නිසා රනිල් මෝඩි හමුවීමේ අවස්ථාව ලබාගෙන තිබුණේ වාහනය තුළය. සාමාන්‍යයෙන් රටක රාජ්‍ය නායකයෙකු තම රටට වටිනා තම රටත් සමග මිත්‍රශීලී විදේශ රාජ්‍ය නායකයෙක් පැමිණෙන විට ඔහුව පිළිගැනීමට ගුවන්තොටුපළට ගොස් ඔහුත් සමග වාහනයේම ප්‍රකට රාජතාන්ත්‍රික සම්ප්‍රදායකි. 2018 දී ඉන්දියාවේ සංචාරයකට ආ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු පිළිගැනීමට මෝඩි ගුවන්තොටුපළට ගියා පමණක් නොව ඔහුත් සමග වාහනයේ එකට ගමන් ගත්තේය. රනිල්ද මෝඩි පිළිගැනීමට ගුවන්තොටට ගියේ ඔහු තමාටත් රටටත් වටිනා රාජ්‍ය නායකයෙක් බව පෙන්වන්නටය. රනිල් මෝඩි සමග වාහනයෙන් එකට ගියේය. මහින්ද මෝඩි හමුවීමට ගියේ තම පුත් නාමල් රාජපක්ෂද කැටුවය. මහින්දට අවශ්‍ය වුණේ නාමල් සහ මෝඩි සෙට් කර නාමල්ට මෝඩි සමග සමීප මිත්‍රත්වයක් ඇති බව පෙන්වන්නටය. මීට පෙර මහින්ද මෝඩි හමුවීමට ඉන්දියාවට ගියේද නාමල් සමගය. මේ ඔක්කොම මෝඩිව බෙදාගන්න ෆයිට් කළත් මෝඩි බෙදාගන්න කැමති කාවද? මෝඩි අද ඉන්නේ 60-70 දශකයේ ඉන්දිරා ගාන්ධි හිටපු තැනටත් වඩා ඉහළ තැනකය. ඉන්දියාවේ බිහි වූ බලවත්ම රාජ්‍ය නායිකාව ඉන්දිරාය. ඇය බලවත් වූ විට කළේ තම රට තුළ තමන්ට දේශපාලන විරුද්ධවාදීන්ගෙන් තර්ජන අවම නිසා තම කලාපයෙන් ඉන්දියාවට තර්ජනයක් වන රාජ්‍ය මෙල්ල කිරීමය. ඇය බංගලාදේශය බිහි කළේත් ලංකාවේ දමිල සන්නද්ධ කල්ලිවලට උදව් කළේත් ඒ අනුවය. ඒකට කිවේ ඉන්දිරා න්‍යායකයාය. ඉන්දිරාට පසු අද එවැනි න්‍යායක් ප්‍රාත්මක කරන්න ජනවරමක් ලබාගෙන ඇත්තේ මෝඩිය. අද ඔහුට ඉන්දියාව තුළ අභියෝග කළ හැකි දේශපාලන සතුරන් නැත. ඔහුට අභියෝගයක් එල්ලවිය හැකේ කලාපයේ පාකිස්තානය, චීනය හෝ ISIS ත්‍රස්තවාදීන්ගෙන්ය. ඔහු ලංකාව දෙස බලන්නේ චීන කණ්ණාඩියට පාකිස්තානය සහ ISIS රාමුවක්ද දමාගෙනය. ඉන්දියාව මේ චීන කණ්ණාඩිය දමාගත්තේ මහින්ද චීනයට කඩේ යන්න පටන් ගත්තාට පසුව නොවේ. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ චීන බලපෑම ගැන ඉන්දියාව හොඳින් ඇහැගහගෙන හිටියේය. එකල ඉන්දියාවේ පැවති ගාන්ධි ආණ්ඩුව චීනයට වඩා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලංකාවට බැල්ම හෙලීම ගැන කෝපයෙන් සිටියත් 1961 දී බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව චීනයට කත් ඇදීම ඉවසුවේ නැත. ඉන්දියාවේ ගාන්ධිලා ලංකාවේ සෝවියට්වාදී බණ්ඩාරනායකවරුන්ගේ ආණ්ඩුවලට කැමති වුවත් මැතිනිය ඉන්දු චීන යුද්ධය වෙලාවේ චීනයට කඩේ යෑම ඉවසුවේ නැත. ප්‍රතිඵලය 1964 ඇයගේ විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව කඩාගෙන වැටීමය. ත්‍රිකුණාමල වරායේ සහ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් යද්දීය. අද චීනය හම්බන්තොට වරායක් ඉදිකර ඇතිවා පමණක් නොව කොළඹ වරාය නගරයක්ද ඉදිකරමින් සිටි. මහින්දට ගෙදර යන සිදු වූයේ මහින්දගේ මේ චීන වන්දනාවට එරෙහිව ඉන්දියාව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගහපු ගේම් නිසාය. මහින්ද චීන සම්මැරින් කොළඹ වරායට ගෙන්වන විට ඉන්දියාවේ ඉහමුල රත්විය. මෛත්‍රීපාල ආවේ ඉන්දියාව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මහින්දට පාඩමක් උගන්වන්න තීරණය කිරීමෙන් පසුවය. මෛත්‍රීපාල රනිල් සමග ආණ්ඩුව හදා මහින්ද චීනයෙන් ගත් ණයවල පොලිය ගෙවන්න හම්බන්තොට වරාය චීනයට බදු දුන්නේ ඉන්දියාවේ අකමැත්ත මැදියේය. චීනයට වරාය බදු දෙන ගමන් ඉන්දියාවට සහ ජපානයට කොළඹ වරායේ පර්යන්තයක් සංවර්ධනය කිරීමට ගිවිසුම් ගැහුවේ ඉන්දියාව බැලන්ස් කරගන්නටය. මහින්දගේ ආණ්ඩුව ගුවනත් සමග සින්නක්කරව චීනයට විකුණපු කොළඹ වරාය නගර පිවිසුම මෛත්‍රී රනිල් ආණ්ඩුව වෙනස් කළේ ඉන්දියාව ෂේප් කරගන්නටය. මේ ඉන්දියාව යාළු කරගෙන ගේම ගැහුවේ රනිල්ය. මෛත්‍රී හම්බන්තොට වරාය චීනයට බදු දෙනවාට කැමති වුණත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට සහ ජපානයට සංවර්ධනය කරන්න ඉඩ දෙනවාට කැමති වූයේ නැත. ඉන්දියාව චීනයේ නොරච්චෝලේ විදුලි බලාගාරයේ බැලන්ස් කරන්න ගෙන ආ සම්පූර්ණ විදුලි බලාගාර යෝජනාවටද මෛත්‍රී ඉඩ දුන්නේ නැත. මේ නිසා මෛත්‍රී කොයිතරම් මෝඩිට කුඩ ඇල්ලුවත් ඉන්දියාව ඉන්නේ මෛත්‍රී සමග හොඳ හිතකින් නොවේ. මහින්ද විමල්ලාගේ ගම්මන් පෙරලාගේ ඉන්දිය විරෝධී පාලනයකට ඉන්දියාවට කඩේ යන්න පටන් ගත්තේ මෛත්‍රී සහ ඉන්දියාව අතර හොඳ හිත පළුදු වීමෙන් පසුවය. මාව බලයෙන් ඉවත් කොට නුඹලාගෙන ආ මෛත්‍රී නුඹලාට කොකා පෙන්වනවා නොවේදයි අහන නියාවෙන් මහින්ද ඉන්දියාවට පවන්සලයි.
ඉන්දියාව මෛත්‍රීට මෝඩි දිවුරුමට ආරාධනා කළේ මෛත්‍රීට ඇති අමුතු ආදරයකට නොව කපන්න බැරි අතසිමින් ආවාගේය. 2014 මෝඩි අගමැති වූ විටත් මහින්ද චීන වන්දනාවේ යද්දී මහින්දට මෝඩි දිවුරුම් දෙන උරලට ආරාධනා ලැබුණේ කපන්න බැරි අත සිඹින න්‍යායිනි. ඉන්දියාව මෛත්‍රී ගැන බලාපොරොත්තු තබා ඇතැයි සිතිය නොහැකිය. මෛත්‍රීට තවත් ඇත්තේ මාස පහක් පමණි. ඉන්දියාව 2015 හිතන්නට ඇත්තේ 2020 මෛත්‍රී රනිල් සන්ධානයක් ගැනය. ඒත් මෛත්‍රී ඒ සියල්ල නැති කරගත්තේය. මහින්ද ඉන්දියාවට ලව් කරන්න පටන් ගත්තේ මෛත්‍රී ඉන්දියාවට පමණක් නොව ඉන්දිය බුද්ධ්‍යංශවලටත් සත්තම දාන්න පටන් ගනිද්දීය. මහින්දට ඕනා ඉන්දියාවත් එක්ක තිබුණු පරණ යාළුකම් අලුත් කරගන්නටය. රනිල් මෝඩි පිළිගෙන මෝඩි යන වාහනෙට නැග්ගේ ඉන්දියාවට විශ්වාසය තැබිය හැකි එකම නායකයා තමා බව පෙන්වීමටය. මහින්ද මෝඩි හමුවීමට නාමල් රැගෙන ගියේ රටේ නායකයා වෙන්න ඉන්දියාවේ ආශිර්වාදය නාමල්ට දෙන්න කියන්නක් මෙන්ය. හැබැයි ඉන්දියාව 2020 ඔට්ටුවල්ලන්නේ ලංකාව තුළ චීන බලපෑම අවම කරන්න පුළුවන් නායකයාටය. ඒ වගේම ISIS ත්‍රස්තවාදීන්ට ඉන්දියාවට ගහන්න ලංකාවේ මුස්ලිම් අන්තවාදී මිනිස් බෝම්බ හදන්න ඉඩ නොදෙන නායකයාටය. නායකයා කවුද? කවුරුනත් ඉන්දියාව ඔට්ටුවල්ලන අශ්වයා පරදින්නේ නැති බව නම් ෂුවර්ය. උපුල් ජෝසෆ් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය.